sayın, davranımı senin kolay neydi? Senin kolay. ඒ කණ්ඩරා දෙක විතරම ඕව යූස් වෙලා පැටි ඉගෙන දැන් මේ පේශිය මුගක් වෙලාවට මේ ලොකු පේශිනි මේ නිසා විතර අධිකව වෙහෙසෙනවා. ඒ කියන්නේ අපි විතර එකම කාර්යය දෙනකොට දැන් අර අපි අර සේව් කරනවා වගේ මොකද දැන් මේක ඒ වගේ අද දැන් අර භාවනා කරන අපිට මේ ලේඩිස් වගේ සම්මුලන මාළිට අමුන්නවනේ අර එක පාරක් කියලා ඉවරලා මොකද එහෙම වගේ මේ ඇඟිල්ලෙන් ගොඩක් කරන දේවල් ඔය මහා නේව ඇඟිල්ලෙන් විතර යූස් කරන අයට මෙතන ඕ යුස්සලා මාංශ පේශි ෆැටි කියලා කියන්නේ වෙහෙසට පත් කරලා එන එක. ඒකට අපි කියනවා ටීනෝ වැජිනයිටිස් කියලා. ඒකත් ගොඩක් දුරට ඒක ගෘහණියන් කියන්නේ කම්ප්ලේන් කරන්නේ අර තේ කේතරේ උස්සන්න බැහැ කියලා. කේතරේ ගන්නකොට මෙතන රිදෙනවා. මේ මූමන්ට් එක මෙහෙම කරලා ගන්නකොට යාට අමාරු වෙනවා ඇඟිල්ලා මාවට ඇඟිල්ලා ඉහළට ඔසවන්න යාට අමාරු වෙනවා. මේකටත් අපි බෞද්ධිකස්සර ප්‍රතිකාර තියෙනවා විවිධ පරදනවල දානවා. මෙතනට අල්ට්‍රාසවුන්ඩ් තෙරපි කියලා හදි ධ්වනි ශබ්ද තරංගයකින් ප්‍රතිකාර කරනවා. තව මාපට ඇඟිල්ල ඔසවන්න කියලා අපි එකට විරුද්ධ බලයක් දෙනවා. රෙජිස්ටර් එකක් ඇතුළේ එක්සර්සයිස් කරනවා. අපි අර කරන අර රිපීට් මූවමන්ට් අඩු කරන්න කියලා පොඩක් විවේක ගන්නවා. මේ අර නිතරම කරන ඒක ටියුට්ටක් අඩු කරලා විවේක දවස් කීපයකට ගත්තොත් ඒක නැවත යථාර්ථයට ගන්න පුළුවන්. මේ කාරණාව පිළිබඳව ඉතින් බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ දැන් සඳහන් කරනකෝ උදේට කෝප්පෙ විමාත කරනවා. කතා කරද්දි මට පොඩ්ඩක් මේ හිතුණා කුඩා දරුවන්ටත් මේ සමහර අවස්ථාවල මේ තියෙනවානේ යොමු වෙන්න වෙන අවස්ථා තියෙන කිනිකල් බාධා කරන. එතෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕනේ නැද්ද? ප්‍රායෝගිකව එයාට කවුරුහරි ඒක උදව් කරයි එයාට පාසල් බෑගයක් අරගෙන යන්න අපහසුයි කීලිකරුවොත් එක්ක. ඒ නිසා ඒ වගේ ආබාධයට ලක්වෙච්ච වෙලාවක නම් ඉතින් මම දැන් තව කෙනෙක් එයාට උදව් කරන හොඳයි පාසල් බෑගේ රැගෙන යන්න. කුඩා දරුවන්ට විශේෂයි මේ හරි ඒවට කීලිකරු වලට මේ ට්‍රේනින් එක ගොඩක් දෙන්න ඕන. හරියට නිතර පුරුදු කරලා ඒගොල්ලන්ට ගොඩාක් අපේ සමාරු වෙන අයගින් අපි ඒ දරුවම නිතර ප්‍රැක්ටිස් කරනවා. අර විදිහට වැරදියට ගියොත් හොඳ නැති නේද ළමයින්ට මතක හිටින්නේ ළමයින්ගේ සෙල්ලම. ඒගොල්ලෝ විදිහට පුරුදු දා ගන්නවා. හැබැයි අපි වැඩිචට වඩා කලින් ඒක ඉගෙන ගන්න සමහරලාට. අපි එහෙම හිතුවට එහෙම ආය තියෙන ඒගොල්ලෝ කීලි කරවලින් දෙපයින් ගියාට වඩා ඒකින් යනවා. සමහරවිට කුඩා දරුවෝ ඒක සෙල්ලම විතර පීඩා වේදනා ඒගොල්ලෝ ඒක විවිධ වැඩ එහෙනම් ළමයි හරිම ඉක්මනින් නිර්මාණශීලී මනසක් ඉඳලා ළමයි එක වැඩ කරන අපිට මේ දා වෛද්‍ය සාරිදී හම්බුණා කකුල් දෙකම කපපු දරුවෙක් අවුරුදු 3 ක ඉඳලා දරුවෙක් ඒ දරුවට අපි කෘත්‍රිම පාද දෙකක් දෙන්න සිල්වත් නැහැ උදලා තියෙනවා. එතකොට ඒ අපි කියනවා එයාට ට්‍රේනින් එකක් දෙනවා කෘත්‍රිම පාද දෙක දාලා මේ ඇවිදින්නත් අපි කොහොමද දීලා දැන් අපි ප්ලෑන් කරා එයාට උපත් තියෙනවා කකුලේ යට කොටස් විකෘතියකින් තිබලා තියෙන එක කපා ඉවත් කරලා දානිසෙන් ඉහළට පාද දෙකම නැහැ. හැබැයි දරුවෝ මනස හොඳට තියෙන මොයේ බුද්ධිමත් දරුවෙක්. එයා ඒ විදිහට මොයේ උඩට නගිනවා පහිනවා හොඳට ක්‍රියාශීලී. අපිට පුළුවන් ඉක්මනින්ම මේ ඒ දරුවන්ට කෘත්‍රිම පාදයක් දීලා පොඩ්ඩක් කීලි කරු දෙකකින් ඉස්සෙල්ලා යන්න පුළුවන් කරලා තියෙනවා. ඊට පස්සේ චුට්ටක් දවසක් යද්දී අපිට පුළුවන් මේ කීලි කරු දෙකක් නැතුවම ඇවිදින්න. දැන් අපි ජපානයේ ගිහින් පුහුණුවක් ලැබුවා. ඒ කාලේ අපි දැක්කා මේ ඒ ජපානයේ තියෙනවා මේ ෆන්ක්ෂනල් ලිමිට්. කෝටි ගණන් හැබැයි අපේ ලොකු මිලියන කෙනෙකුට සපු දැපුවොත් ඒ වගේ එකක් දාන්න පුළුවන් වේ. ඒකද අර සෙන්සර්ස් වලට සමීකරණ දිනවා ඒ කෘත්‍රිම පාද වලින්. අපි කියමු දැන් සපුර නවන්න හිතෙනකොට කෘත්‍රිම පාද
වදින නැවෙනවා. අපි මුලේ ඉඳගෙන ස්නායුවෙන්ම අර සෙන්සර්ස් දීලා ප්‍රතිම පාද හදලා දැන් අපි දන්න ඒවා නිකන් ඊකොටක් කැලේ වගේ නිකන් ආදාන විතරයිනේ. ඒ චලනය ඇඟිලි පහා චලනය කරන්න පුළුවන් විදිහට හදු පාද දැන් තියෙනවා. ඉතින් ඒ ආකාරයේ තාක්ෂණයේ දියුණු වෙනවා. ඉතින් අපේ රටත් අපේ තාක්ෂණයත් ගන්න ආකාරයෙන් දියුණු වෙලා අපිට මේ කාරණා අපිටත් එකතු කරගන්න පුළුවන් මේ කොහොමද බෞද්ධ චිකිත්සක ක්‍රම මේ වෙනකොට අපේ රටේ බොහොම හොඳින් ප්‍රචලිත වෙමින් මේ පිළිබඳ දැනුවත් වෙමින් යන ගම. ඉතින් අද දවසේදී අපිත් එක්ක මේ පිළිබඳව දැනුවත් කරමින් අද කතා කරපු කාරණාව බොහොම වැදගත් වෙනවා ගෝණියන්ට. ඒ වගේම මේ හේලිකරු භාවිතා කරන අයට මේ හැම දිනකටම අපි දන්නේ කොයි වෙලාවකට එහෙම අවස්ථාව උදා වේවි කියලා නේද? අදලා ලෝකයේ වෙනස්කම් වෙන්නේ. ඉතින් ඒ ගැන අපිට කියන්න බෑ. වෙනසත් එක්ක අපිට මොනවගේ දෙයක් උදා වෙන්නේ අපි හැම දෙයකටම සූදානම් ඉන්නේ වටිනවා. අද දවසේ කතා කරපු හැම දෙයක්ම බොහොම වැදගත්. ඉතින් අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක මේ කතා බහට එකතු වුණු කොළඹ විශ්වවිද්‍යාල ආරෝහණ ප්‍රධාන බෞද්ධ විද්‍යාචාර්ය ආචාර්ය ජානිල් වෙල් මහත්මයාට ආදරණීය හයි. සූදානම් නැවත බොහොම ලස්සන චිත්‍රාලනකසනින් පුංචි විරාමයකින් අන්තර්.